නිදුක් නිරෝගී මත් යහපත් වාසනාවන්ත ජයග්‍රහී කාල පරිච්ඡේදය ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම. ඉතින් ඔන්න මාසෙ මැද සුවිශේෂී වූ ග්‍රහ ගමනක් සිද්ධ වෙනවා. ඒක මම මාසයේ පලාපලතුලත් කිව්වා, මෙහෙම දෙයක් සිද්ධ වෙන ඉතා විශේෂයි මේ තත්ත්වය කියලා. මොකද මේ සෙනසුරු ග්‍රහය, එමෙත ශනි ග්‍රහය කිව්වම ගොඩක් බයයිනේ. මේ හෙනහුරානේ බය කරලා තියෙනවා. සෙනසුරුගෙන් ඒරාෂ්ටක එනවා, සෙනසුරුගෙන් අහවල් අපලේ එනවා. සෙනසුරු කියන්නේ අති භයංකරයි. සෙනසුරු නිසා මේ රජවරු පාරට වැටෙනවා. අන්න ඕකේ තත්ත්වය. හැබැයි රජවරු පාරට වැටෙන එක විතරයි කියන්නේ. ඇයි හේතුව? මේක වෙළඳකරණයේ වෙච්ච කාලය ඇතුළේ මේ ජ්‍යොතිෂ්‍යත් වෙළඳකරණයට ලක් කළා. ඉතින් බය කළොත් තමයි තමන් ගාවට පාරේ භෝගිකයෝ එන්නේ, ඒවට වියදම් කරන්නේ. ඒ නිසා බය කරලා ඉතරයි නෑ. සෙනසුරු කියන්නේ රජවරු පාරට වටන කතාව ඇත්ත. හැබැයි පාරේ ඉන්න කෙනා රජ කරන්න පුළුවන් කෙනෙක්. ඒ නිසා සෙනසුරුගේ සාමාන්‍ය සියලු හැම ග්‍රහයකින්ම දෙපත්තක් තියෙනවා. අසුභවාදී පැත්ත තියෙනවා, සුභවාදී පැත්ත තියෙනවා. ඉතින් ඒ වගේම තත්ත්වයක් සෙනසුරු තුළ තියෙන ඉතින් වැඩේ. නමුත් අර ආරෝපිත සෙනසුරු ඒ රාශි කතාවල් නිසා මිනිස්සු ටිකක් සෙනසුරුට බිය වෙලා තියෙනවා. අපි ඒක පස්සේ කතා කරමු. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ සෙනසුරු ග්‍රහය කුම්භ රාශියේ ගමන් කරන දැන් වසර දෙකකට අධික කාලයක්, දෙකකටත් වැඩි කාලයක් තුළ ඒ කාල පරිච්ඡේද තුළ මේ පසුගිය ජුනි මාසයේ 30 වෙනිදාට සෙනසුනිදා, ඒ කියන්නේ මීට මාස 4කට 4 මාස කලින් කාල පරිච්ඡේදය තුළ ඔන්න කුම්භ රාශිය තුළ සෙනසුරු ග්‍රහය වක්‍ර භාවයට පත් වුණා. වක්‍ර භාවයට පත්වීම කියන්නේ මොකද්ද කියලා මම ඒ සෙනසුරු වක්‍ර වෙච්ච වීඩියෝ එකෙත් කිව්වා. දැන් මේ මේ මීට සති දෙක තුනකට කලින් ගුරු වක්‍ර වෙච්ච වීඩියෝ එකෙත් කිව්වා. ඒ නිසා ඒ කියන්නේ අපි 아무තෙන් කතා කරලා ඉතු නැහැ. ඉතින් වක්‍ර භාවයට පත්වීමත් එක්ක ඔන්න ගොඩ දෙනෙක්, බොහෝමයක් දෙනෙක් කතා කරා මේ தත්ත්වය. ඉතින් ওই தත්ත්වය තුළ වෙච්ච දේවල් ඔන්න සෙනසුරුගේ වක්‍රය අවසන් වෙමි. සෙනසුරු ඔන්න මේ නොවැම්බර් මාසේ 15 වෙනිදාට නිවෘත වෙනවා. ඉතින් මේ නිවෘත වෙලා මේ තමන්ගේම රාශියක් ඉච්ච කුම්භ රාශියේ සෙනසුරු අවසාන දින 134 ගමන් කරනවා. ඉතින් ඒක ටික මේක සුවිශේෂී. මොකද සෙනසුරුගේ ගමන් මාර්ගයේ අවසාන දින ටිකක් විශේෂයි. ඉතින් තව දෙයක් කියන්න ඕන, මේ ස්වක්ෂේත්‍රව සෙනසුරු ගමන් කරන්න නැවත ආය සෙනසුරුගේම රාශියට කියන්නේ දැන් කුම්භ මකර රාශියට එන්නේ තව වසර 25කට පස්සේ. දැන් මේ පහුගිය වසර 5-6 කාල සීමා තුළ සෙනසුරුගේ ඒ තත්ත්වයන් තුළ ගමන් කරපු කාලය තව ආය අවුරුදු 25 එකයි විශේෂත්වය තියෙන්නේ. ඒ අද තුලාරාශිගත වෙලා උච්ච භාවයට පත් වෙනවා. ඒක ගැන අපි වෙනම කතා කරමු. ඉතින් නමුත් මේක ඉතා සුවිශේෂී වන්නේ ඒකයි. මේ දින 134 ඉතාමත් සුවිශේෂී වන්නේ ඒකයි. එහෙනම් සෙනසුරු ස්වක්ෂේත්‍රව ගමන් කරන කාල පරිච්ඡේදයේ අවසාන දින 134 තව දශක දෙකකටවත් එහෙම කාලයක් එන්නේ නැහැ. ඉතින් කාල වේලා අනුවගෙන අපි ඒ ගැන කතා කරමු. මම මේ ගැන පොඩ්ඩක් කිව්වේ මේ කාල සීමා තුළ මේ දින 134 තුළ තියෙන ඉතා සුවිශේෂී භාවය ගැන ඔබට කියන්න. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපි කතා කරමු. සෙනසුරුගේ සම්බන්ධ කාරණාත් එක්ක ඒ රාශක තත්ත්වයන් ඇති වෙනවා. එතකොට ඒ රාශක තත්ත්වයන් තුළ වෙනස් වෙනවා. ඒ කියන්නේ ඒ රාශක වර්ග කීපයක් තියෙනවා. විශේෂයි මේ අෂ්ටම ඒ රාශකය, ලග්න ඒ රාශකය, ඒ වගේම ජන්ම ඒ රාශකය තව තියෙනවා. සූර්ය ඒ රාශකය, ඔය වගේ ගොඩාක් කතන්දර තියෙනවා. උත්තර විශේෂම කාරණාවත් එක්ක මේ ජන්ම ඒ රාශක කියන එක තමයි ඔය පොදුවේ අපිට හොයාගන්න ටිකක් අපහසු වෙනවනේ. දැන් මේ ලග්න රාශික අෂ්ටම රාශික නම් හැම ලග්න හිමියාටම පිරෙනවා. දැන් අපි එක ලග්නයක් ගත්තොත් ඒ ලග්නයේ 12 වෙනි භාවයේ, පළවෙනි භාවයේ, දෙවෙනි භාවයේ ශනි ග්‍රහය ගමන් කරන කාල පරිච්ඡේද වසර 7 මාරම ලග්න රාශික තියෙනවා. 8 වෙනි භාවයේ ගමන් කරන කාල සීමා තුළ අෂ්ටම රාශික. ඒතකොට මේ පොදුවේ හැම ලග්නෙටම තියෙනවා. ඒ කාල සීමා වලට අදාළව. නමුත් මේ ජන්ම රාශික කියන දේ එක එක්කෙනාට වෙනස් වෙනවා. ඒ කියන්නේ හැමෝටම එකම කාල සීමා තුළ පිහිටෙනවා කියන එක එලා ඒ ලග්නය අදාළ හැමෝටම පිහිටනවා කියන එකක් නැහැ. ඒක පිහිටවීම තියෙන්නේ ඔබ උපන් කේන්ද්‍ර සටහන් තුළ, ඔබගේ කේන්ද්‍ර සටහනේ චන්ද්‍රය, එහෙම නැත්නම් සඳු ග්‍රහය පිහිටන ස්ථානය තුළ. ඒක මොකද සඳු ග්‍රහය පිහිටන්නේ අපි කියමුකෝ දෙවන කොටුවේ කියලා, දෙවන්න තුළ කියලා. එහෙනම් 1, 2, 3 ඒ කියන්නේ දෙවැනට කලින් එකයි පස්සේ එකයි. ඔන්න ඔය ඒ කාල සීමා තුළ ඒ රාශිවල සෙනසුරු ගමන් කරද්දී ඔබට ඒ ඔබගේ ජන්ම ඒ රාශක තත්ත්වයන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒව ගැන කතා කරමු. එහෙනම් අපි බලමු මේ නොවැම්බර් මාසේ 15 වෙනිදා නිවෘත භාවයට පත් වෙන, වක්‍ර භාවයෙන් මිදිලා නිවෘත භාවයෙන් පත් වෙන සෙනසුරු ග්‍රහය 2025 මාර්තු 29 දක්වාම ඔන්න කුම්භ රාශිය තුළ ගමන් කරනවා. මේක අපි දැන් කතා කරමු ලග්නෙන් ලග්නේ ඔබේ ලග්නයට කොහොම වේවිද මේ තත්ත්වයන් තුළ කියලා. රාශි චක්‍රයේ දෙවන රාශිය වෘෂභ රාශිය. ඉතින් අපි කතා කරමු මේ වෘෂභ ලග්න හිමියන්ට. වෘෂභ ලග්න හිමියන් කියන්නේ මේ සිකුරුගේ ලග්නයනේ වෘෂභ කියන්නේ. මේ සිකුරුගේ ලග්නයක් වෙච්ච වෘෂභ ලග්න හිමියන්ට මේ සෙනසුරු කියන්නේ යෝගකාරක. යෝගකාරකයක් කියන්නේ සුබ ඵල දෙන ග්‍රහය තමයි මෙන්න සෙනසුරු කියන්නේ. මේ සෙනසුරු ග්‍රහය
ඔබගේ දසවැන්න තුළ තම මේ කාල පරිච්ඡේදය ගමන් කරන්නේ. ඉතින් වක්‍ර වෙලා හිටිය ඔන්න දසවැන්න තුන වක්‍ර භාවය මිදලා නිවෘත වුණාත් එක්කම ඔබගේ යෝගකාර ග්‍රහය නිවෘත වුණාම සිකුරු හිමි වෘෂභ ලග්න හිමියාට කොහොම වේවිද? ඉතින් මේක වෘෂභ ලග්න හිමියන්ට සුභ ආරංචි බහුල ග්‍රහ ගෝචරයක්. හේතුව මොකද? මේ පහුගිය කාල සීමාව තුළ මේ දසවැන්න කියන්නේ ගොඩාක් දුරට මේ වෘත්තීය රැකියාව ජීවිකාව ගැන කියවෙන තැන. ඉතා වැදගත්ම දෙයක් මේ සියල්ල මුදල් මත රඳා පවතින තත්ත්වයක් උදා වෙලා තියෙන තත්ත්වයන් තුළ වෘත්තීය රැකියාව ආදායම් මාර්ග ලැබීම් කියන කියන්නේ ඒව තත්ත්වයන් ඉතා වැදගත්ම වෙනවා. ඉතින් මෙතන ලැබීම් වලට බලපාන වෘත්තීය ව්‍යාපාර ගැන කියන තැන. ඉතින් මේ තත්ත්වය තුළ මේ පහුගේ ජුනි මාස 30 වෙනිදා පස්සේ වෘෂභ ලග්න හිමියන්ට ඒ බලපෑපු කාරණා ගැන පොඩ්ඩක් කතා කරොත් ඔය වෘත්තීය රැකියාව තුළ ගොඩාක් දුරට පුංචි පුංචි පීඩාකාරී තත්ත්වයන් පසුබැසීම් පෙවුණානේ. රැකියාවල් තැන්වල ගැටලු මතු වුණා. ඒ වගේම රැකියාවල් එපා වෙන තත්ත්වයන් නිර්මාණය වුණා. සමහරක් තැන්වලදී අර ඔබට මේක නිකන් මානසික පීඩාවක් බවට පත්වෙන්න හේතු කාරණා වුණා මේ රැකියාව කියන සාධකේ. හැබැයි ඔන්න ඒ තත්ත්වෙට ඉතාමත් සුබ ආරංචියක් තමයි මෙන්න මේ නොවැම්බර් මාසයේ 15 වෙනිදා 2025 මාර්තු 29 වෙනිදා දින 134 තුන ඔබට තියෙන්නේ. ඒ නිසා මේ දින 134 වෘෂභ ලග්න හිමියා කොහෙත්ම මගහැරගන්න එපා. ඒකට හේතු වෙන්නේ දැන් මෙහෙමනේ සෙනසුරු ග්‍රහය ගැන විතරක් අපි කතා කරලා වැඩක් නැහැ. අනිත් ග්‍රහ පීඨියමුත් තියෙනවනේ. ඉතින් මේ කාල සීමාව තුළ එනේ ග්‍රහ පීඨියමුත් ටිකක් යහපත් ලෙස පිහිටලා තියෙන වෙලාවක ඔන්න වෘෂභ ලග්න හිමියාට විශේෂයෙන්ම දැන් මේ වක්‍රයේ මිදුණු සැනින් නැතත් සති දෙක තුනක් කීපයක් ගත අපි කියමු දෙසැම්බර් මාසයේ වගේ ඉඳ ඔන්න වෘත්තීය තුළ තිබිච්ච ගැටලුකාරී තත්ත්වයන් යම්කිසි ආකාරයෙන් මිදෙන රැකියාව එපා වෙලා තිබ්බන ඔන්න රැකියාවට ආස වෙන කාල පරිච්ඡේදය. එහෙම නැත්නම් රැකියාව යම්කිසි ආකාරයෙන් මොකක් හෝ හේතුවක් උඩ මග හැරලා තිබ්බන ඒ කියන්නේ කො රැකියාවේ කටයුතු වලින් පොඩක් ඈත් වෙලා හිටියන නැත්නම් රැකියාව අහිමි කරන් හිටියන එහෙම නැත්නම් රැකියාවට අර තාවකාලික නිවාඩු දාලා හිටියන ඔන්න ඔය වගේ තත්ත්වයන් තුළ ඔය කුමන හෝ තත්ත්වයන් තුළ හෝ රැකියාවෙන් අහිමි වෙලා හෝ තිබ්බනම් ඔන්න ඔබට මේ කාලේ නැවත ඒ රැකිය අවස්ථා ලැබෙන කාලෙක එක්කෝ මේ කරන් ගිය රැකියාවට නැවත අනුයුක්ත වෙනවා එහෙම නැත්නම් අලුත් රැකියාව ලැබෙනවා. ඔන්න රැකියාවල් අහිමි වීම තුළ ගැටලුකාරී තත්ත්වයන් තුළ පීඩාවට පත් වෙලා මානසිකව ඇදවැටලා හිටියන වෘෂභ ලග්න හිමියන්ට සුභ ආරංචියක් එන. ඒ වගේම මේ කාල සීමාව තුළ ආදායම් මාර්ග තර වෙන කාල පරිච්ඡේදය. ඉතින් තව විශේෂ කාරණාවක් තියෙනවා. මොකද හේතුව මේ කාලය තුළ ගුරු ග්‍රහය ඔබගේ ලග්න භාවය තුළ වක්‍ර වෙලක් යනවනේ. අපි ඒක ගැන මේ සති දෙක තුන මේ කතා කරන්නේ. අන්න ඒ පිහිටීමත් මේකට එකතු කරගත්තොත් ඉතා සුවිශේෂී. හේතුව ඔබට රැකියාව තුළ රැකියාව එපා කරපු අය, ඔබට රැකියාව තුළ ඔබට ප්‍රශ්න ගැටලු ඇති කරපු අය ගොඩාක් දුරට පරාජයටපත් කරමින් ඔබට ඉදිරියට යන්න හැකියාව තියෙනවා. විරුද්ධ පාර්ශ්වය පරාජයටපත් කරමින් ඉදිරියට යන්න ප්‍රබල හැකියාවක් මේ ශනි ග්‍රහයාගේ වක්‍රයේ මිදීමත් එක්ක තියෙන. පහුගිය කාල සීමාව තුළ රැකියාව කරන්න ඕනකමට කර බාගෙන ඔළුව නමාගෙන හිටියනම් ඔන්න ඒ தත්ත්වය වෙනස් වෙනවා. ඔන්න ඔබට යම්කිසි ආකාරයකින් සහනදායි ලෙස ඒ තිබ්බ ගැටලුකාරී තත්ත්වෙන් මිදිලා නීතිමය ගැටලු තිබ්බනම් රැකියාව තුළ, ලිපි ලේඛන සම්බන්ධයෙන් ගැටලු තිබ්බනම් රැකියාව තුළ ඔන්න ඒ தත්ත්වයන් නැති වෙලා ඔබට මේ කාල සීමාව තුළ සැහැල්ලුව සහනය ළඟා වෙනවා. වගේම ඔන්න පහුගිය කාල සීමාව තුළ මොකක් හෝ ගැටලුවක් ඉඳා ඔබට ලැබිය යුතු දේවල් ඒ කියන්නේ වැටුප් වේතන දීමනා යම්කිසි ආකාරකින් හෝල්ඩ් වෙලා ඒව නැවැතිලා තිබ්බනම් ඔන්න හිඟ වැටුප් එක්කම ඔන්න දෙසැම්බර් මාසෙන් පස්සේ කාල පරිච්ඡේදය තුළ ලැබෙන්න පටන් ගන්නවා. ව්‍යාපාර කරන් ආපු වෘෂභ ලග්න හිමියන්ට ව්‍යාපාර තුළ ලාභ තිබ්බේ නැත්නම් ව්‍යාපාර කටයුතු යම්කිසි ආකාරයෙන් කඩා වැටලා අඩපණ වෙලා තිබ්බනම් කර කොච්චර මහන්සි වෙනද ප්‍රතිඵලනෝ තිබ්බනම් ඔන්න ඒ ගැටලුකාරී තත්ත්වෙන් මිදිලා ඔබට යම්කිසි ආකාරකින් සහනදායි ලෙස ලාභ පියවරෙන් පියවර අත් කරගන්න පුළුවන් වෙන විදිහට හැකියාව තියෙනවා. ඒ වගේම සැලසුම් කරන් හිටිය අලුත් දෙයක් කරන්න නමුත් ඒකට හරි ගියේ නැහැ. ඒක කරගන්න බැරුව ගියා. ඒ දේවල් කොච්චර සැලසුම් කරත් ඒවා ක්‍රියාත්මක කරගන්න බැරුව හිටියා. ඔන්න ඒ தත්ත්වයත් මන මග හැරෙනවා. මම කිව්වා සෙනසුරු වක්‍ර වෙන කාල පරිච්ඡේදය තුළ පොඩක් ඔය අලුත් දේවල් අත ගහන්න ඒ කියන්නේ අත ගහන්න එපා කියලා කිව්වේ නැහැ. නමුත් අත ගහන්න තියෙන தත්ත්වයන් තුළ බාධා කරනවා කියලා ඔන්න ඒ බාධක ඉවරයි. ඔන්න දැන් අලුතෙන් දෙයක්කට අත ගහන්න හොඳ කාලයක් මේ කාලෙන් පස්සේ උදා වෙනවා. අර ගුරු ග්‍රහයාගේ වක්‍ර වීමත් එක්ක චුටි චූටි අර තිබිච්ච මේ தත්ත්වය අඩු වෙලා ඔන්න යහපත ළඟා කරගන්න හැකියාව පාතන. මොකද මේක අපි කතා කරන සෙනසුරු සම්බන්ධ. දැන් ගුරුගේ කතාව එක්ක ඒ බලපෑම නැත්තේ නේ. මොකද සියලු ග්‍රහයන්ගේ බලපෑම තියෙන. නමුත්
අපි මේ කතා කරන මේ සෙනසුරුගේ වක්‍රය මිදීම අපේ ජීවිතයේ ඉදිරියට යම් කිසි යහපත සඳහා කොහොමද පත් කරගන්නේ කියලා. අන්න ඒක නිසා වෙන්න ඔය කිසිම ග්‍රහ පිහිටීමක් ඔබට ගැටලුවක් කරගන්න නැතුව කොහොමද මේ ගමන යන්නේ කියලායි අපි මේ කතා කරන නිසා කලබල යුතු නැහැ. මොන රැකියාව තුළ ගැටලුකාරී තත්ත්වයන් ඉවරයි, ආර්ථිකමය තත්ත්වයන් තුළ ගැටලුකාරී තත්ත්වයන් ගොඩාක් දුරට පිට ටික ටික අවම වෙනවා. ඉතින් මේ තත්ත්වයන් තුළ කොහොම වුණත් වෘෂභ ලග්න හිමියාට පහුගිය කාඩ් සාපේක්ෂව සෑහෙන දුරට සහනදායී කාල පරිච්ඡේදය ඔන්න මේ නොවැම්බර් මාසයෙන් පස්සේ උදා වෙනවා. මොකද හේතුව හරි පැටලිසාගතයි මනස. කොතරම් යහපත් දේ හිතුවත් එන්නේ මොළුට ඍණාත්මක දේවල් පහුගිය කාලේ. උපරිමයෙන්ම ධනාත්මක හිතන ගත්තත් කොහෙන් ගියා ඍණාත්මක. ධනාත්මක හිතලා දෙයක් කරන්න ගියත් ඒක ආපස්සට දෙනවා තත්ත්වයන් තුළ මානසික. අද රෑ ප්ලෑන් කරනවා අනිවාර්ය හෙටදන් පටන් ගන්නවා කියලා ගොඩාක් සැලසුම් කරනවා. හරි ධනාත්මකව ඉන්නවා. හෙට උදේ නැගිටලා කරන්න නැද්ද? අපෝ මේවා කරලා හරියන එකක් නැද්ද? මේක අවුලක් යයිද? ඔන ඍණාත්මකව හිතෙන තත්ත්වයක් තිබ්බ. ඕක තද්දටම සිකුරුවේ ලග්න දෙකට බලපෑ. වෘෂභ තුලා කියන ලග්න දෙකට. ඉතින් ඒ තත්ත්වය වෙනස් වෙලා ඔන්න යහපත් ලෙස ඔබට ධනාත්මකව හිතලා අලුත් අලුත් දේ කරන්න, පරණ දේවල් අර වැටිච්ච තනින් නැවත ආරම්භ කරන්න. ඔන්න මේකල අතහැරලා දාලා තිබිච්ච දෙයක් තිබ්බන ඔන්න නැවත පටන් ගන්න හොඳ කාලයක්. ඔන්න ඒ තත්ත්වයන් තුළ වෘෂභ ලග්න හිමියාට මේ කාලේ තමන්ගේ ධනය වැඩි වර්ධනය කරගන්න ප්‍රබල හැකියාවක් පවතිනවා. ධනය ලැබීමට තියෙන බාධා ගොඩක් මේ කාල සීමා තුළ දුරු වෙනවා. ඉතින් මේ තත්ත්වයන් තුළ ටිකක් කාර්යබහුල වෙනවා මේ කාලේ. ඉතින් හැබැයි මේ කාර්යබහුල වීම අර මානසික පීඩා, චිත්ත පීඩාවක් නොවන්නේ අර පහුගිය කාලට සාපේක්ෂව ඔබට තිබ්බ ගැටලු අඩුයි. ඇයි ආසාවෙන් මේ පහුගිය කාලේ කළේ එපා වෙලා කරන්නම් වල රස්සාවල් කරේ? අන්න ඒ තත්ත්වයන් වෙනස් වෙලා දැන් පොඩ්ඩ ආසාවෙන් කරනවා. එතකොට අර කාර්යබහුලුණත් ලොකුවට ඔලුවට පීඩාවක් වෙන්නේ. අන්න ඒක නිසා මේ කාල සීමා තුළ වෘෂභ ලග්න හිමියන්ට යහපත්. ඒ වගේම මේ කාල සීමා තුළ ඔබ බලාපොරොත්තු වුණා නම් හවුලේ දෙයකට යන්න, හවුල් දෙකට යනවට කියන කතා කරන්නේ. මේක මේ කටවචනයට කරන දේවල්. මේක මම මේ නොවැම්බර් මාසේ බලාපොරොත්තු කිව්වා කටවචනයට මුකුත් කරන්න යන්න එපා කියලා. නෑ, මේක නීත්‍යානුකූල පසුබිමත් තුළ, නීතිමය පසුබිමත් තුළ, ලිපි ලේඛන සම්බන්ධ කාරණා තුළ. මම ඔබට පහුගිය කාල සීමා තුළ පුන පුනා කිව්වා ඔය පාර්ට්නර්ෂිප් වලට යන්න එපා. ඒ දේවල් වලට ගියොත් ඔබට පොඩ්ඩක් අවාසිදායක දේවල් සිද්ධ වීමේ සම්භාව්‍යතාවයක් තියෙනවා කියලා. ඔන්න ඒ தත්ත්වේ ඉවරයි. දැන් එන නීත්‍යානුකූල මාර්ග තුළ ගිවිසුම් ගත වෙලා මොකක් හෝ දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ කාලේ ඔබට වාසිදායක ලෙස ඒ ගිවිසුම් පරිවර්තනය කරගන්න ආර්ථිකමය වශයෙන්, වෘත්තිමය වශයෙන් හැකියාව පවතිනවා. ඒ වගේම ඔන්න ව්‍යාපාර කරන වෘෂභ ලග්න හිමියන්ට මේ කාලේ ව්‍යාපාරයට අලුත් මූණරක් දෙන්න, වගේම ව්‍යාපාරය තුළ යම්කිසි ආකාරකින් ඔබ දැන් අපි මේ එක උදාහරණයක්. මේ හැමෝම සිල්ලර කඩ කරනවා කියන්නේ මේ සිල්ලර කඩ කරන කෙනෙක් කියලා අපි හිතමුකෝ. ඉතින් පහුගිය කාලේ සිල්ලර කඩේ කොච්චර කරත්, වෙළඳාම කොච්චර තිබ්බත් දැනෙන ලාභයක් නැහැ. ගොඩක් මහන්සිකාරී තත්ත්වයන් තිබ්බා. අර යම්කිසි ආකාරයක වෙළඳාම සිද්ධ වුණත් අලුතෙන් බඩු මුට්ටු ගන්න හැකියාවක් නැහැ. මොකක් හෝ ගැටලුවක් තියෙන, නැත්තම් ගන්න හිතෙන්නේ. ඔන්න ওই තත්ත්වයන් තිබ්බා. ඔන්න ඒ தත්ත්ව වෙනස්සලා අලුත් මුහුණුවරකින් දැන් ඔන්න තව ටිකක් බඩු බාහිරදී වැඩි කරලා පෙනුමට තාලුතෙන් ව්‍යාපාර ස්ථානෙ පොඩි එහෙමෙන් තැනක් අරගෙන ටිකක් ලස්සන කරලා හොඳ ලස්සන බෝඩ් එකක් ගහලා ඔන්න ඒව පටන් ගන්න හිතනවා. හොඳයි, ඒක ඊට යහපත්. ඒ தත්ත්වය තුළ යහපත ඔබට ළඟා කරගන්න හැකියාවක්, ප්‍රවණතාවයක් උපරිම අන්දමින් පෙන්눔 කරන. ඒ වගේම මේ කාලය ඔය විදේශගත වෙලා ඉන්න වෘෂභ ලග්න හිමියන්ටත් උපරිම යහපත් කාලයක්. ඔන ගැටලු තිබ්බා, රැකියාව තුළ එපා වීම තිබ්බා, ප්‍රශ්න තිබ්බා. ළඟින් යන අය කියන්නේ එකට වැඩ කරන අය හැම වෙලේම අපි සරල වචන කිව්වොත් ඔබව කපන්න උත්සාහ කරන. ඒ දේව සම්පූර්ණ වෙනස් වෙනවා. ඔන්න ඔබට ඔය විදේශ රැකියා කරන තැන්වලදී ගැටලුවත් අඩු වෙනවා. ඔන්න රැකියාව තුළ වැටුප් වැඩිවීම ඇති වෙනවා. අතුරේක ආදායම් මාර්ග සලසන පාර්ට් ටයිම් ජොබ් එකක් කළා කීයක් හරි වැඩිපුර හම්බ කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ කාලේ බුද්ධිමත්ව කටයුතු කරොත්, නිසි ලෙස කළමනාකරණය කරගත්තොත් හොඳ ඉතිරියකට අලුත් ආයෝජනයකට යන්නත් හැකියාව පදිනවා. ඉතින් ආයෝජනයක් කියන ස්ථිර තැන්පතුවක් නැත්නම් මොකක් හෝ තත්ත්වයන් තුළ ව්‍යාපාරයක් ආරම්භන්, ඔහෙ ඉඳන් ලංකා ව්‍යාපාරයක් කරන, නැත්නම් රටවල් දෙක සම්බන්ධ කරලා ව්‍යාපාර කරන ඉතාමත්ම යහපත්. මොකද හේතුව මේ කාලේ පොදුවේ ගත්තත්, විදේශගත වෙලා හිටියත් නැතත් වෘෂභ ලග්න හිමියට විදේශ සම්බන්ධතා තුළ කරන ව්‍යාපාර තුළ යහපත්. ඉතින් ඒ යහපත් තුළ යම්කිසි පසුබෑමක් තිබෙන එක මේ කාලේ ඉතාමත්ම හොඳයි. ඒක නිසා මේ තත්ත්වයන් තුළ ඔබ උත්සාහ දරන්න මේ කාලේ ඔය
ඩොලර් ටිකක් අතර ගන්න යුරෝටයක් අතර ගන්න මොනහරි ව්‍යාපාරකන විදේශ කතලා හිටියන් නැතත් ඔන්න ඔබට හැකියාව පාතිනවා. වගේම මේ දින 137 තුළ ලැබෙන නිසා උපරිමයෙන්ම ඒ ගේවල් මහන්සිය නොතකා, මං කියන්නේ නිදියන් නැතුව කන්න නැතුව කරන්න කියලා නෑ, ටිකක් පහුගිය කාලට සාපේක්ෂව වෙනදට වඩා ටිකක් මහන්සිලා වැඩ කරලා ඉතිරියක් ඇති කරගන්න අලුත් දෙයක්. දැන් හැමදාම විදේශගතලා ඉන්න අති බහුතරයක් ඉන්නේ මේ తాවකාලික විදේශගත වෙලා යම් කිසි දෙයක් එකතු කරගෙන ලංකාවට ඇවිල්ලා යහපත් ජීවිතයක් ගත කරන්නේ. අන්න ඒකට අඩිතාලම දාන්න, ලංකාවට ඇවිල්ලා කරන ජීවිතය අඩිතාලම දාන්න, කියන්නේ ආදායම් මාර්ග සලසා ගන්න වැඩිපුර, කියන්නේ ටිකක් ලොකුවට මුදල් ඔබට ඉතිරි කරගන්න පුළුවන් නම් ඔන්න ස්ථිර තැන්පත් වුණ ගන්න ඉඩම් ගන්න ඒ වගේ දේවල්ට යහපත්, මේ කලේ මිලදී ගැනීමකට යහපත්. ඔන්න සුභෝග භෝගී සැප සම්පත් ලැබෙන කාල පරිච්ඡේදය, කියන්නේ මොකද්ද මේ සුභෝග භෝගී සැප සම්පත් කියන්නේ? මේ හැමෝටම අර ලක්ෂරි වාහනයක යන්න ලක්ෂරි ගේක ඉන්න කෙනෙක් නෙමෙයි, මේ තමන් ඉන්න තත්ත්වයට සාපේක්ෂව සුවපහසුවක් ලැබෙනවා. ඔන්න පයින් ගිය කෙනාට බස් එකක ගිය කෙනාට බයික් එකක් ගන්න හම්බෙයි, බයික් එකක ගිය කෙනාට ඒක කාර් එකකට මාරු වෙන්න ලැබෙවි, ත්‍රී වීලර් එකක් ගන්න ලැබෙවි. කොමන හෝ තත්ත්වෙන් උසස් වෙවි තමාගේ වාය තත්ත්වයන් තුළ, කොහොම තත්ත්වයන් තුළ. ඒ නිසා මේ වෙලාව ඒ තත්ත්වයන් තුළ යම් කිසි දෙයක් එක්කාසු කරගන්න හොඳ කාලයක්. ඒක නිසා උපරිමයෙන්ම මේ කාලේ මහන්සියෙන් ලැබෙන දවස් කීපය උපරිමයෙන්ම එකතු කරගන්න. මොකද මේ කාලයෙන් ඔබ ගන්නා පන්නරය ඔබේ ඉදිරි ගමන ගොඩාක් තීරණාත්මක වෙනවා. ඒ නිසා ඔන්න බුද්ධිමත්ව කටයුතු කරොත් වෘෂභ ලග්න හිමියන්ට ආර්ථික වශයෙන් ප්‍රබල ලාභදායී තත්ත්වයන් අත් කරගන්න හැකියාව පවතිනවා. වගේම මේ කාලේ චුට්ටක් ඔය එහෙමෙන් ඔය ඒකට මේවා මෙහෙමයි මේ කියන දේ තුළ අයහපත් පැත්ත ගන්න එපා. නමුත් ධනය ලැබීම් වාසනාව දෙන, වාසනාව ධනය ලැබීම් තියෙනවා කිව්ව ගමන් ගිහිල්ලා මේ ලොතරැයි ගන්න කියන එක නෙමෙයි. මොකද ලොතරැයි මම හැමදාම කියනවා ලොතරැයි ඔය කියනදී හැම ලග්නම ලොතරැයි දෙන්නේ නැහැ. වෘෂභ ලග්න ලොතරැයි වාසනාව තිබ්බා කියලා මේ ලෝකෙින් හැම වෘෂභ ලග්නෙම ලොතරැයි දෙන්නේ නැහැ. එහෙනම් ඒකටත් ඉතා විශේෂ සුවිශේෂී දුර්ලභ පිහිටීම් තියෙන්න පුළුවන්. හැබැයි මේ වෙලාවේ ඔය ඉඳලා හිටලා ඒ වගේ වාසනාවක් උරගා බැලුවට කමන්නේ. ඔය යම් තදුරට ධර්මදුරට දිනුම් තියෙන කාල පරිච්ඡේදයක්. ඒ නිසා යහපත් පැත්ත විතරක් යන්න උත්සාහ කරන්න. එහෙම කිව්ව ගාම ගිහිලා වැරදි වැරදි ඔය ඔට්ටු සෙල්ලම් ඒව කරන්න ලෑස්ති වෙන්න එපා. යම්සි ධනෙ ලැබීම වාසනාවක් තියෙනවා. ඒ වාසනාව ලොතරැයි වල විතරක් නෙමෙයි. ඔන්න මේ කාල සීමා තුළ ඔය පතල් කර්මාන්ත කරනට මැණික් ලැබීම ඉතා ඉහළ වටිනා කියන මැණික් ලැබෙන කාලය. එනිසානේ ඒ සම්බන්ධයෙන් රැකියා ව්‍යාපාර කරන අයට, මැණික් ව්‍යාපාර කරන අයට ඉතා සුවිශේෂී මේ කාලය. එන පොඩක් තව ටිකක් ඒවට යොමු වෙන්න. ඒ දේ තුළ ඔන්න අතර දාලා තිබ්බනම් පතල ඔන්න අලුතෙන් වැඩ පටන් ගන්න. ඒ වගේ වාසනාවන්ත ලැබීම් නැත්නම් ඉඩකඩම් දීපරවල ලාභ මොකක් හෝ තත්ත්ව තුළ නීතිමය ගැටලුවක් හින්දා පහුගිය කාල සීමා තුළ ඒ ඔබට ලැබෙන්න තියෙන දේවල් නොලැබී තිබ්බන අන්න ඒ දේවල් වල වාසි වැඩිපුර ඔබට හැරෙනවා. නඩු තීන්දුව ඔබට වාසි නාකරන සිද්ධ වෙනවා. මේ කාලේ නීතිමය ගැටලුවක් කුමනෝ තත්ත්ව වල තිබ්බත් මේ කාලේ ඔබට ඒක යහපත නාකර විසඳ ගන්න හැකියාව පදන. ඒ නිසා ඔබ වැරදි කරු වෙලා ඇත්තටම ඔබ වැරදි, ඒ නිසායි මේ නඩුව යන්නේ කියලා තත්ත්වක තීරණ පුළුවන් තරම් අනිත් පාර්ශ්වයට ඔය අගතිකාර පාර්ශ්වයත් එක්ක කතා බහ කරලා ඒ දේවල් විසඳ ගන්න උත්සාහ කරන්න. ඔන්න මේ නීතිමය ගැටලු අර උඩින් කියන්නේ ගොඩින් ගොඩින් විසඳ ගන්න ඒ හැකියාව පවතිනවා මේ කාල පරිච්ඡේදවල වෘෂභ ලග්න හිමියාට. ඒ නිසා ඒ සම්බන්ධ නීතිමය ගැටලුව තියලා ඉන්න අයටත් අතිශයම යහපත්. අර මුලින් කිව්වා වගේ රැකියාව තුළ මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙලා ඔබ ඒ ඉන්කුවාරි වලට අහු වෙලා හිටියන ඔන්න ඒ තත්ත්වයන් වලත් අවම ඔබට තියෙන පාඩුවක් වෙලා අර ලොකු හිතුව තරම් රැකියාව අහිමි වෙලා නැත්නම් ඒ වගේ දේවල් ලොකු ගාණක් ගෙවන්න වෙලා නැතුව තරමක් දුරට ඔබට සහනදායී ලෙස ඒ ප්‍රශ්න විසඳා ගන්න මේ නොවැම්බර් 15 පස්සේ විශේෂයෙන් මේ දෙසැම්බර් මාසයෙන් පස්සේ කාල සීමා තුළ ඔබට ප්‍රබල හැකියාවක් පවතිනවා. එතකොට තව දෙයක් කතා කළොත් මේ කාල සීමා තුළ පවුල් ජීවිතයේ කුටුම්බ ජීවිතයේ කියන කාරණා තුළ කතා කළොත් අන්න එතන පොඩි ගැටලුවක් තියෙනවා. මොකද හේතුව මේ කාල සීමාව තුළ අර සෙනසුරුගේ සප්තම දෘෂ්ටිය හතරවැනි වැටුණත් එක්කම ඒ කියන්නේ පවුල් ජීවිතයත් යම්කිසි බලපෑමක් ඇති වෙන තත්ත්වයක් තියෙනවනේ. ඉතින් ඒ තත්ත්වය අර ඔබට මේ කාල සීමාව තුළ අර ඒක මං පහුගිය කාලෙත් කිව්වා අර ඔබ කොච්චර ඔබට කළත් ඔබේ පවුලේම නුරුස්සන තත්ත්වයක් තියෙනවා කියලා. ඉතින් ඒ තත්ත්වන ටිකක් තව ක්‍රියාත්මක වෙනවා ඉස්සරහටත්. මේ තත්ත්වයන් තුළ ගොඩාක් මේ වෘෂභ ලග්න හිමියන්ගේ පවුල් ජීවිතය ඇතුලේ දෙදෙනා අතර తాවකාලික හෝ ඈත්වීම් දක්වෙනවා. මේක සමහර විට මේ යම්කිසි අමනාපකම් ඇති වෙලා ඒ වගේ තත්ත්වයන් තුළ වෙන්නත් පුළුවන්. නැත්තම් මේ වෙලාවේ ඔන්න වෘෂභ ලග්න හිමියන්ට මේ විදේශගත වෙනත් හොඳ කාලයන්නේ. අන්න ඒ තත්ත්වයන් තුළ හෝ මේ පවුලේ දියුණුව උදෙසා හෝ නැත්තම් ඔබට විදේශගත වෙන්න වෙලා ඔය කුමන තත්ත්වයන් තුළ ඔන්න දෙදෙනාට ඈත් වෙන, විශේෂයෙන් මේ සැමියා බිරිඳ කියන සම්බන්ධතාවයේ චුට්ටක් ඈත් වෙන කාල පරිච්ඡේදයක්. වගේම
මේ කාලය චුට්ටක් හිත අර ඔබගේ සැමියා බිරිඳ එපා වෙන තැනට වැඩ සිදු වෙන කාලය. අන්න ඒක නිසා මේ කාලේ චුට්ටක් මේ දින 134 අතිශයම ප්‍රවේශම්කාරී වෙන්න ඒ පෞල් ජීවිතය තුළ. මේක මේ මහලොකුට බය කරන්න මේක නෑ. මේක තුළ මහලොකු තත්ත්වයක් නැතත් ඒ සිදුවිය හැකි අවම තත්ත්වෙන් උනත් ගැටලුවක් මතුවෙන එක වළක්වන්නයි මම ඔබට කලින් කිව්වේ. එහෙනම් ඔබ ටිකක් මේ කාලේ ඉවසීමෙන් කටයුතු කරන්න පෞල් ජීවිතේ කුටුම්බ ජීවිතය තුළ. ඒ වගේම මේ කාලේ අර පහුගිය කාලේ තරම්ම පෞලයට ලං වෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. අන තිබිච්ච ඒකට හේතු වෙන කාරණා සමහරට මේ ලං වීමට නොහැකි වීම ගැටලුවක් හින්දා නෙමෙයි. ඔබ දැන් මං කියන්නේ ඔබ රැකියා තුළ කාර්යබහුල වෙනවා, ව්‍යාපාර තුළ කාර්යබහුල වෙනවා. දැන් පහුගිය කාලට සාපේක්ෂව වැඩ කරන්න වෙනවා. ඉතින් මේ වැඩ කරද්දී පොඩ්ඩක් පෞලට ඔබේ යොමු වෙන අවධානය අඩු වෙනවා. අද ඒක ප්‍රායෝගික ප්‍රැක්ටිකල් අන්න ඒ වගේ තත්ත්වයක් නැත. හැබැයි ඒ වගේ තත්ත්වයක් නැති වෙද්දී ඒක ඔබගේ සහකාරය සහකාරයට ගැටලුවක් වෙන්න තියලා කරපතන. ඒක නිසා ඔබ ඔහු හෝ අය තීරුම් ගැනීම ඉතා වැදගත් වෙනවා. ඒක නිසා මේ කාල පරිච්ඡේද තුළ ඔබ පොඩ්ඩක් උත්සාහ කරන්න හැකිතාක් ඒ තමන්ගේ අවධානය තමන්ගේ වියතු යුතුකම් වගකීම් පවුලට නොපිරිරා ඉටු කරන්න. සමහරකට ඔබ කියයි මම මේ රැකියා මහන්සිලා කරන්න දෙයියනේ, මම මේ රටින් ලෝ මේ ගිහිල්ලා වෙන රටක ඉන්නේ ගොඩාක් දුරට මේ මේ පවුල වෙනුවෙන් කියලා නෑ. ඒ වගේ දේ ඒ කතාව ඇත්ත. නමුත් ඔබගෙන් සිදුවිය යුතු අපි කියමු ආදරණීය බව, ඔබෙන් ඔවුන්ට දෙන යුතු අවධානය, ඔබගේ රැකවරණය කියන දේ අතිශයින් වැදගත්. ඒකයි පවුල කියන දේ තුළ තියෙන මේක ඩීල් එකක් නෙමෙයි. ආ මං ඔයාලට කණ්ඩ බොන්න දෙන දෙනවා. එහෙනම් ඉතින් එයා දේව කතා කරන්න එපා. එහෙම කතා කරන්න වෙන්නේ මේක මේ අඩීල් එකක් වුණොත්. පවුල කියන්නේ එහෙම එකක් නෙමෙයි. පවුල කියන්නේ ඉතාමත්ම ඊට වඩා ගොඩාක් ඉහළින් තියෙන දෙයක්. මේක හැමදේම තේරුම් ගැනීම හැමදේම තුළ තියෙන දෙයක්. ඉතින් ඒක නිසා මේ කාල සීමාව තුළ තමන්ගේ වියවුත් දශමයත් උපරිමයෙන්ම කරන්න උත්සාහ කරන්න. හැබැයි බලාපොරොත්තු වෙන්න යන්න එපා. ඒතර පසුතැවිලි නෑ. මේක මේ කියන්නේ මේ ඔෂ බ්ලග් නෙමෙයි විතරක් තියෙන දෙයක් නෙමෙයි. හැමෝටම තමන් කරන දේ තුළ පෙරලා කිසි දෙයක් මම මේ මෙච්චර මහන්සිලා උඹලා වෙනුවෙන් කරන උඹලා මට මං ගැන හිතන්න අන්න ඒ වගේ දේවල් හිතන්න යන්න එපා. ඔබ ඔබගේ යුතුකම් වක්කීම ඉෂ්ට කරා. ඒකෙන් සතුටු වෙන දෙයියනේ. මම මගේ වක්කීම කළා, මගෙන් වියුත්තු වුණා. ඒක ගැන මම සතුටු වෙනවා. එහෙම කියලා අනිත් අගෙන් බලාපොරොත්තු වෙන්න එපා. ඒක තමයි ආදරණීය භාවය කියන්නේ. ඒක නිසා ඔන්න මේ තත්ත්වෙන් තුළ මොකද නැත්තම් ඔය බලාපොරොත්තු තද බල ලෙස තියෙනවා මේ කාලේ. ඒකයි මම ඔය තැනට ආවේ. දෙයක් කරොත් ඒක අනිත් පැත්තෙන් දෙතුන් ගුණයකින් අනිත් අය කරයි කියලා බලාපොරොත්තු වෙන තමයි වෘෂභ ලග්න හිමියා තුළ තියෙන ගොඩාක් දුරට. හැබැයි ඒ දේ තුළ පසුතැවිල්ල ඇති වෙනවා. අන්න ඒ නිසා මේ කාලේ වෘෂභ ලග්න හිමියා ටිකක් සිතුවිල්ල තුළ ප්‍රවේශම් වෙන්න, තමාගේ වාක්‍ය මිතුකම් කරන්න, අනිකාගෙන් උනට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න එපා. ලැබුණොත් ඒ දේවල් ගන්න හැම දේ තුළම තමන් කළානේ කියලා සතුටු වෙන්න. එතකොට ඔය පෞජිත තියෙන ගොඩාක් ගැටලු ආවම වේවි. ඒ වගේම මේ කාල සීමා තුළ මේ ආදර සම්බන්ධතා ප්‍රේම සම්බන්ධතා තුළ ඔන්න මේ කාලය පොඩ්ඩක් අලුත් අලුත් ආදර සම්බන්ධතා ගොඩනගෙන කාලයක්. හැබැයි ඔබට මම පහුගිය මාස කීපෙම කිව්වා මේ ගුරු ග්‍රහය වක්‍ර වීමත් එක්ක පෙබ්‍රවාරි දක්වා කාල සීමා තුළ ටිකක් ආදර සම්බන්ධතා තුළ එතරම්ම ඔබ පැටලෙන්න යන්න එපා අලුතින්. මොකද ඒ දේවල් තුළ ගැටලු තියෙනවා කියලා. මෙහෙම අලුතින් කියන එක අදහස් කරන්නේ අලුත් හඳුනා ගැනීම තුළ. නැත්නම් මේ කවුබත් එක්ක ආදරයෙන් දැන් කාලයක් ගත කරපු නැත්නම් ඔන්න කලින් ආදර සම්බන්ධතා තුළ මොකක් හෝ තත්ත්වයන් තුළ දෙන්න දෙපැත්තරලා ඉඳලා දෙන්නගේ පාඩු ඉඳලා දැන් ඔන්න ආයතන සම්බන්ධතා අලුත් කරගන්නත් මේ අවස්ථාවක් වෙනවා මේ කාලේ. ඔන්න අතහැරිච්ච ආදර සම්බන්ධතා ඇති වෙන කාල පරිච්ඡේද. ඒ වගේ දේවල් වල ගැටලුවක් නෙමෙයි. මං කියන්නේ මේ අර වෘත්තිමය තත්ත්වයන් තුළ ඇති වෙන ඔය ෂණික ආකර්ෂ තුළ ඇති වෙන බැඳීම් තමයි ගැටලුව තියෙන්නේ. එඳ මේ කාලේ ප්‍රේම සම්බන්ධතා ආදර සම්බන්ධතා ඇති වෙන කාල පරිච්ඡේදය, ඔය අතහැරිච්ච ආදර සම්බන්ධතා අලුත් වෙන කාල සීමාව, චුට්ටක් එහෙමෙන් ඔන්න පහුගිය අතහැරිච්ච ආදරේ ඔබ ගැනට හොයලා බලනවා කොහොමද කියලා මෙසේජ් එකක් දානවා Facebook එකට හරි WhatsApp එකට හරි අන්න නැත්තම් කෝල් එකක් දාලා අහනවා මොකක් හරි හේතුවක් හදාගෙන ඔන්න අතරිච් ආදරේ නැවත ඔබ ළඟට එන්න උත්සාහ දරන කාලය. ඉතින් ඒක ඔබ බුද්ධිමත්ව තීරණය කරන ඕන. මේ දේ තුළ මට මොකද්ද ඇති වුණේ මොකද්ද නැති වුණේ, මේ දේ තුළ මට ඉදිරියට යන්න පුළුවන් තීරුම් ගැනීම තුළ යන්න පුළුවන්ද, අන්න ඒ දේවල් ඔක්කොම හිතලා කටයුතු කරලා කොහොම හරි මේ කාලේ ඔබ උත්සාහ දරන්න මේ තත්ත්වයන් තුළ ආදරය කියන දේ ඔලුවට වදයක් කරගන්න නැතුව ඒ දේ තුළ මිහිරියාවක් තියෙනවා ඒ දේ විඳින්න. මොකද මේ කාලේ හොඳයි. ඒතර ඒ වගේම මේ කාලේ විවාහයන් සම්බන්ධ කර විශේෂයෙන්ම ජනවාරි මාසයෙන් පස්සේ කාල සීමාව තුළ ඔන්න විවාහයන් ඉක්මන් වෙන කාලයක්, ඒ වගේම විවාහයන් වලට ඒ විවාහන් තීන්දුව වෙන කාලයක්, ඔය කාලයක් තිස්සේ විවාහන් ප්‍රමාද වෙලා හිටපයට අතිශයෙන් සුභාරංචි වෙන කාලයක් ජනවාරි මාසයෙන් පස්සේ උදා වෙනවා ඔබට. ඒ තත්ත්වයන් තුළ ඔන්න ඔබට විවාහ ජීවිතය සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් තැබිය හැකි
බැරිලද මේ කාලේ පසුතැවෙන්නේ නම් මේ විවාහයක් සිද්ධ වෙන්නේ නැද්ද මට කසාදයක් බඳින්න වෙන එකක් නැද්ද? ඇයි මේවා තවත් ප්‍රමාද වෙන්නේ? උණු වගේ ගැටලු කාලේ තත්ත්වෙන් හිටපায়েට ඔන්න දෙසැම්බර් අගභාගයෙන් පස්සේ විශේෂම ජනවාරි මාසේ ඉඳලා ටිකක් යහපත් විදිහේ ආරංචි ඒ වගේම සිද්ධිදාමයක් සිද්ධ වෙන කාල පරිච්ඡේදයක් බලාපොරොත්තු විය හැකි. ඒ වගේම මේ කාලේ අධ්‍යාපන කටයුතු වලට මේ නොවැම්බර් 15 න් පස්සේ කාල සීමාව තුළ කොහොම වේවිද? මෙමය අධ්‍යාපන කටයුතු වලට එතරම්ම ගැටලුකාරී තත්ත්වයක් නැහැ. ඔබට විශේෂ මේ කාල සීමාව තුළ ඔන්න අධ්‍යාපනයේ අබ්බ මීට කලින් අර ගියේ නැති පැති වලට ඔබ හදාරපු නැති විෂයන් හදාරන්න ඔන්න මාර්ගය සැරසෙන කාලයක්. මේ කාල සීමාව තුළ මුහුණ දෙන විභාග තුළ සෑහෙන දුරට සාර්ථකත්වයක් අත් කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේම දැන් මම මේ කතා කරන්නේ මාර්තු 29 දක්වාම කාලේ, මේ නොවැම්බර් මාසයේ මේ අද හෙට විතරක් නෙමෙයි. ඒ නිසා කොහෙත්ම කලබල වෙන්න එපා මේ තත්ත්වයන් තුළ. අර හැබැයි ඔබට මේ කාල පරිච්ඡේදය තුළ එක දිගට එක දෙයක් කරන් යන්න අපහසු මේ අධ්‍යාපනය තුළ. දැන් මේ මාසේ එක දෙයක් හිතලා පටන් ගන්නවා දෙසැම්බර් මැද විතරදී ඒකේ පාන මේ ශනේන් ශනේන් වෙනස් වෙනවා. විෂයන් තෝරාගෙන දැන් ඕ ලෙවල් විභාග ඉවරන ප්‍රතිඵලාව දැන් ඔන්න අපිට දැන් මේ ඒ ලෙවල් ඒ කියන්නේ උසස් පෙළ සඳහා විෂයන් තෝරා ගන්නවා. ඔන්න මුලින්ම මම ගණිත විෂය ධාරා තෝරගන්න කියලා කරගෙන ටිකක් එද්දී අපෝ මේක කරන්න අමාරුයි වගේ මම යනවා කොමර්ස් ක්ලාස් එක නැත්නම් බයෝ ක්ලාස් එක ටිකක් කියලා එද්දී නෑ මේකත් බෑ ආර්ට් ක්ලාස් එකද ඔන්න ඔය වගේ අර හිත එකතැනක නැති කාලයක් මේ දැන් අධ්‍යාපන හදන්න ඔක්කොම ගැන කියන්නේ මේ ඕ ලෙවල් කරලා ඒ ලෙවල් කරන්න යන අය විතරක් නෙමෙයි. ඒගොල්ලන් උදාහරණයක් ගත. ඒ නිසා ඔබ ඒකට ඔබ ඔබගේ ඉන්න තත්ත්වය තුළ ගලපා ගන්න ඒකාකාරීව එක දෙයක් කරයි යන්න අපහසුතාවයක් තියෙනවා මේ කාලේ. හිත එක තැනක රඳවා ගන්න අපහසු වෙන එක නිසා අධිෂ්ඨානශීලීව එකට කටයුතු කරන උත්සාහ කරන නැත්නම් අධ්‍යාපනික වශයෙන් එතරම්ම ගැටලුකාරී තත්ත්වයක් නෙමෙයි. ඔබට බලාපොරොත්තු වෙන අන්දමේ ප්‍රතිඵල ළඟා කරගන්නත් හැබැයි මේ අලුතින් ඉගෙන ගන්න දේවල් වලට ඔළුව යනවා කියලා කියන්නේ. ඒ පැත්ත යහපත් වෙන. මොකද හේතුව විශේෂයෙන්ම ඔක ඔය වෘත්ති අධ්‍යාපන උසස් අධ්‍යාපන හදන්නට කියන්නේ තියෙන පාසල් කරන අයට නෙමෙයි, පාසල් යන අයට ඒ තත්ත්වයෙන් පත්වන්න මේ විශේෂම වෘත්ති අධ්‍යාපන කරන අයට අලුතෙන් දෙයක් ඉගෙන ගන්න දේ ඔබේ වෘත්තියට පොළඹ ගන්න, ඒ වෘත්තිය තුළ යහපතක් ඇති ගන්න, වෘත්තිය තුළ එක්කෝ උසස් වීමක් ගන්න, ඒ දේ තුළ නැත්තම් අලුත් හොඳ රැකියාවකට යන්න, නැත්නම් ඔබ ඒ තුළ ව්‍යාපාරයක් කරලා ටික වැඩියෙන් හම්බ කරන්න, අන්න ඒ වගේ තත්ත්වයන් වලට පෙළඹෙන්න පුළුවන් අලුත් දේවල් ඉගෙන ගන්න ඔබට අවස්ථාව ලැබෙන, ඔබට හිතන කාල පරිච්ඡේදය නිසා එහෙමගේ ඒ වගේ දේවල් වලට නැඹුරු නොවී ඉන්න යන්න එපා. ඔබ ටිකක් හිතන දෙගිඩියාවක් තියෙනවා, මම මේ දේ කරොත් හරියාවිද නැත්නම් මේ දේවල් තුළ ටිකක් සම්මත අධ්‍යාපන රටාවෙන් බැහැර වෙන දේවල්. ඒ කියන්නේ දැන් අලුත් දේවල්, අසම්මතය කියන්නේ මේ වැරදි දේවල් කියන එකනේ, අලුත් දේවල්. මොකද අපේ රට තුළ තියෙන ලෝකයක් එක්ක ගද්දී අපි පොඩ්ඩක් ටිකක් පස්සෙන් යන කට්ටියනේ. අනේ අලුත් දේ තුළ යන්න. ඒතර මේ අසම්මත කියන එක අදහස් කරේ ඒකයි. ඒව කරන්න ගිහිල්ලා මේවා පුරුදු නෑ, දන්න අය අඩුයි, මං අමාරුවේ වැටේ දන්නේ වගේ නෑ, එහෙම හිතන්න එපා. අලුත් දේ තුළ ඔබ තම ආරම්භකය වෙන්නේ. ඒ නිසා වෘෂභ ලග්න හිමියන්ට මේ කාලය ඒ නිසා ඒ වගේ දේවල් ඉගෙන ගන්න හොඳ කාල පරිච්ඡේදයක්. ඒ වගේම ඔන්න උසස් අධ්‍යාපන හදන්න විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන ඔබට ඒ සීනිය සැබෑ කරගන්න පුළුවන් කාල පරිච්ඡේදය තමයි මේ ගෙවෙන්නේ මේ කාල පරිච්ඡේදය තුළ. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ ඔබට අධ්‍යාපනික ලබන තැන් මාරු වෙන, පාසල මාරු වෙන, විශ්වවිද්‍යාලය මාරු වෙන, ඒ ඉන්ස්ටිටියුට් එක මාරු වෙන, රට මාරු වෙන හේතු කාරණා ඉදෙනවා. ඒ නිසා මේ මාරුවීම් සිදුවේ හැකි කාල පරිච්ඡේදයක් තමයි මේ මාර්තු 29 දක්වා කාල පරිච්ඡේදය. අනිත් පැත්තෙන් මේ කාල සීමාව තුළ සෞඛ්‍ය ගැන කතා කරමු. සෞඛ්‍ය මේ තත්ත්වයන් තුළ ඔබට මේ කාල සීමාව තුළ ටිකක් නිතර නිතර හිසේ රදය ඇති වෙන කාලයක්. ස්නායුක තත්ත්වය මේක මම අර හැමදාම කියන තත්ත්වය හැමෝම කියයි මේ හැමදාම කියන දෙන්නේ කියන්නේ කියලා අසනීපල් නෑ. මේකත් මේ කාල සීමාව තුළත් ඒක වළංගු වෙනවා. ඔය මේ සෙනසුරු සම්බන්ධයෙන් කතා කරද්දි විශේෂයි අසනීපකාරී තත්ත්වය ටිකක් ඉදිරියට පැවතිනවා. සුළු සුළු වසර පුරා මහ ලොකු දේවල් නෙමෙයි. හැබැයි පොඩ්ඩක් මේ කාලේ ඔය විශේෂයෙන් කාන්තා පාර්ශ්වයේ ඔය යටිබඩ පහත බද ආශ්‍රිත අය ටිකක් සැලකිලිමත් විය යුතුයි. ඒ අක්මව සම්බන්ධයෙන් වගේ ගැටලුකාරී තත්ත්වයන්, බඩවැල් ආශ්‍රිතව ගැටලුකාරී තත්ත්වයන් මතුවෙන්න ඊටකට පවතිනවා. බවගොඩු සම්බන්ධ වුණත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. කාන්තා පාර්ශ්වය නෙමෙයි, පිරිමි පාර්ශ්වය හිතන්න. විශේෂයෙන් මේ කාලේ මත්පැන් පානය කරන අය ටිකක් සැලකිලිමත් වෙන්න ඕන මේ කාලේ. ඒ සම්බන්ධයෙන් අසනීපකාරී තත්ත්වයන් ඇතිවෙන්න ඉඩකඩ පවතිනවා. ඒ වගේම මේ කාලේ ටිකක් අර බඩ වැඩි වුණා වගේ තත්ත්වයන් නම් කීවේ ටිකක් මහත් වෙනවා, ටිකක් බඩ වැඩි අන්න ඔය වගේ ඒවා අහඬ වෙනවා. මේ තත්ත්වයන් තුළ ඒවා පාලනය කරගන්න, ව්‍යායාම කරන්න, නිවැරදි ආහාරට අනුගමනය කරන්න උත්සාහ දරන්න. බරපතල අසනීපකාරී තත්ත්වයන් නොපෙන්නුව චුට්ටක් සැලකිලිමත් වෙන්න ඕන. උෂ්ණ අධික තත්ත්වයන්
රුධිරයේ යම්කිසි විසබීම් තත්ත්වයන් රුධිරකාරී රෝගී තත්ත්වයන් ඇතිවීමේ ප්‍රවණතාවය ටිකක් මේ කාල සීමා තුළ පෙන්නුම් කරනවා. අනිත් පැත්තෙන් කලබලය අනතුරු වලින් ප්‍රවේශම් වෙන්න මේ කාලය හරි කලබලකාරී. මේ කාලය ටිකක් ඉක්මනින් ගමන් වෙලාවට වැඩ කරද්දි ටිකක් ගැටලු මතුවෙනවා. අර විනාඩි 5ක් තියලා තමයි යන්නේ, කිලෝමීටර් 10ක් 15ක් යන්න ඕන. එහෙම නෙමෙයි, පොඩ්ඩක් මේ කාලේ කලට වෙලාවට වැඩ කරන්න පුරුදු වෙන්න. හේතුව වෙන්නේ ඒ කලට වෙලා වැඩ කිරීම තුළ වැදගත්ම කාරණාව ඔබට වෙන අනතුරු අඩු වෙන්න පුළුවන්. නැත්නම් කලබලෙන් ගිහිල්ලා ටිකක් අනතුරු සිද්ධ කරන්න හේතු කාරණා ඉදන් නිසායි මම ඒ දේ කිව්වේ. ඒ තත්ත්වයන් තුළ ටිකක් ප්‍රවේශංකාරීව කටයුතු කරන වගේ බලාගන්න වෘෂභ ලග්න හිමියා. ඉතින් මේ සෙනසුරුගේ සුවිශේෂී දින 134 වෘෂභ ලග්න හිමියාට තමාට ප්‍රබල වාසනාවක් ළඟා කරගන්න අවස්ථාවත් ඔන්න සෙනසුරුගෙන් ඔබට ලැබිලා තියෙනවා. එහෙනම් ඒකේ උපරිම ප්‍රයෝජන ගන්න ඕන. ඉතින් ඒක සඳහා මම වීඩියෝ අවසානයේ දැන් මේ කියන්න යන පිළිවෙම් පිළිවෙත් හොඳට අහලා ඒ දේවල් කරන්න උත්සාහ කරන්න. මොකද ඒ දේ තුළ පුළුවන් තරම් ඔබට සාර්ථකත්වය ගෙන ඒවි. මේ පියවර ඔබට හැකි දේ කරන්න. දැන් විදේශගතලා ඉන්න සමහර විට හැමදේම කරන්න බැරි වෙයි. නමුත් Tamanට හැකි දේ කරන්න. ඒ හැකි දේ කිරීම තුළ ජීවිතේ කරන හැම වෙලේම මනස ශක්තිමත් කරගත යුතුම වෙන කාලයක්. ඒ වගේම පුළුවන් තරම් මේ කාලේ හැකි පමණින් ඔබ යම් කිසි දෙයක් අර තව කෙනෙක් වෙනුවෙන් කළ යුතු කාලය. ඒක වැදගත්ම කාලය. ඉඳා ඒ දේවල් තුළ යන්න ගමන අපි කතා කරමු. දැන් එහෙනම් මේ තත්ත්වයන් තුළ මේ සෙනසුරුගේ මේ සුවිශේෂ දින 134 ඔබේ ජීවිතේ ප්‍රබලම යහපත අඟා කරගන්න කරන්න ඕන පිළියම් පිළිවෙත් මොනවාද කියලා. ඉතින් මේ පිළියම් පිළිවෙත් ගැන කියද්දී සමහරු ප්‍රශ්න කරනවා. මේ අපි මේ දෛවයේ අරගෙනාවේ පෙර භවයන කුසල් අකුසල් මත නම් කොහොමද අපි වෙනස් කරන්නේ, කොහොමද අපේ දෛවය වෙනස් කරගන්නේ කියලා. මෙහෙමයි, අපිට දෛවය වෙනස් කරනවා කියන අදහස් කරන්නේ අපිට සිදුවෙන අසුභකාරී දේවල් වැළැක්වීම පමණක් නෙවෙයි. පුංචි උදාහරණයක් ගමු, වහිනව වර්ෂාවක් නෝ. එතකොට මේ වර්ෂාව කියන්නේ අපිට නවත්තන්න බෑ. හැබැයි අපිට වැස්ස නොතෙමී ඉන්න පුළුවන්. එක්කෝ ඒ වෙලාවට අපිට හේවනකට කියන්නේ වැස්සෙන් තෙමෙන්නේ නැති තැනකට යන්න පුළුවන්. සමහර තැනද කුඩයක් තියෙනවා, ඉහළ යන්න පුළුවන්. හැබැයි කුඩ ඉහළ යන්න බැරි වෙහෙත් තියෙනවා. ඉතින් මොන මේ පිළියම් පිළිවෙත් කියන්නේ ඒ වගේ දෙයක්. අපිට ඒ අවස්ථාවන් වලට මුහුණ දෙද්දී අපිට තාවකාලිකව හෝ ඒ සඳහා විසඳුමක් ගන්න පුළුවන්. සමහරක් වල දුරට ඒ සිදුවෙන දේ තුළ දැන් වැස්ස හින්දා ඔබ හේවන කරන්න අතර වෙන්න ගියුනොත් අපිට යන ගමන පොඩ්ඩක් ප්‍රමාද වෙන්න පුළුවන්. හැබැයි ඔබට වැස්සට වාහනයක් තිබ්බොත් නොතෙමී යන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථා තියෙනවා. සමහර අයට තමන්ට තමන්ට සාපේක්ෂ වෙනස් කරන්න පුළුවන්. සමහරුන්ට එක්කෝ තෙමෙන්නේ දැන නැත්නම් කොඩයක් කියලා යන. නැත්නම් සමහරුන්ට ප්‍රශ්න නැතුව වාහනේ යන්න පුළුවන්. හැබැයි ඔය අතතන පොඩ්ඩක් තෙමෙන්නත් පුළුවන්. මේ මොකද්ද මේ මිනිස්සයා කියන්නේ කියලා සමහරට කේන්ති යවෙන්නේ නැහැ. මම මේ කියන්න උත්සාහ කරන්නේ මෙහෙමයි, මේ පිළියම් පිළිවෙත් තුළ අපිට උත්තර හොයන්න පුළුවන්. අපි නිවැරදිම පිළියම් පිළිවෙත් උත්තර හෙව්වොත් අර වැස්සට අපිට වාහනයක ගිහිල්ලා කුඩේකින් බහලා යන්න පුළුවන් තත්ත්වයට අපිට හරියට කරගත්තොත් පුළුවන්. සමහරක් වෙලාවට අපිට ඒව හරියට කරගන්න බැරුව ගියොත් අපිට කුඩයක් ලාවට තෙමි තෙමි හැර කුඩේ යන්න පුළුවන්. නැත්තම් ටික වෙලාවක් නතර වෙලා ටිකක් ප්‍රමාදුනත් යන්න පුළුවන්. ඒ වගේ තමයි. අන්න ඒක සරල උදාහරණයක් තියාගන්න. ඉතින් හැබැයි මේ හැම දෙයකටම අපිට උත්තර හොයන්න පුළුවන්. මොකද අකුසල් කර්ම නම් මේ අපිට අපල කියලා පළ දෙන්නේ. ඒවා අපිට කුසල් කිරීම තුළ අහෝසි කරගන්න පුළුවන්. දැන් ධන අපි කියන්නේ ඍණ ඍණ දේවල් නැති කරන්න අපි ධන දේවල් එකතු කර යුතුයි. අන්න ඒ වගේ තමයි. ඉතින් ඒක නිසා මේ පිළියම් පිළිවෙත් කිරීමේදී ඉතා විශේෂත්වයක් තියෙන එක. ඒකයි මේක විද්‍යාත්මක පසුබිම. ඉතින් විශේෂයෙන්ම දැන් අපි මුලින්ම බෝධි පූජා පිළියම් පිළිවෙත් ගැන කතා කරොත් මේක ටිකක් විශේෂ බෝධි පූජාවක් කරන්න පුළුවන්. හැකිනම් සමහරුන්ට සෙනසුරාදා දිනවල 7ක් එක දිගට මේ බෝධි පූජාව කරන්න උත්සාහ කරන්න. නැත්නම් මාසෙට එක දවසක් බැගින් මාස 7ක් කරන්න පුළුවන්. මාස 7ක් කියන දීර්ඝ කාලයක් පුළුවන් නම් අවම වශයෙන් සති දෙකකට සැරයක්වත් මේ බෝධි පූජාව කරන්න පුළුවන් නම් මේ කාලේ. ඊට මේ සඳහා ටිකක් ලොකුවට අමාරු නෑ. පුළුවන් නම් නුගකොළ 7ක් හොයාගන්න ඕන. නුගකොළ 7යි. එලෙඟි තෙල් පහන් 7යි. මේක ඔබට එලෙඟි තෙල් පහන් මතක් දාලන්න පුළුවන් වඩා හොඳයි. එහෙම හැකියාවක් නැත්තම් පොල් තෙල් පහන් වල එලෙඟි තෙල් බිඳු දෙක තුනක් මිශ්‍ර කරත් ගැටලුවක් නෑ. ඒක හිතන්න එපා. එලෙඟි තෙල් පහන් කියලා හැබැයි කඩේ අර තියෙන ඉටි දාලා හදලා තියෙන එලෙඟි තෙල් පහන් ගන්න එපා ලේසියට කියලා. එලෙඟි තෙල්ම දාලා පහන් හතක් ඔබ හදාගන්න උත්සාහ කරන්න. ඒ වගේම නිල් පාට මල් ඕන. ඉතින් අපි සාමාන්‍ය බෝධි පූජාව කරන විදිහටම තමයි අර පැන් කල තුනක තෝනන් තියාගන්න. ඒ ගැටලුවක් නෑ. ඔබ ගිහිල්ලා ඒ පිරිසුදු වෙලා ඒ නුගකොළ හතක් බෝධිය වටේට තියලා අර අවම වශයෙන් නිල් පාට එක මලක්වත් ඒ නුගකොළේක තියන්න පුළුවන් නේද? වැඩිපුර තියන්න පුළුවන්. හොඳයි. ඊට පස්සේ ඒ මල් තියලා පැත්තකින් අර එළඟ තෙල් පහන් හත දල්ලන්න ඕන. ඒ කියන්නේ නුගකොළේ උඩින්ම
නුගකොළ හතෙත් දල්ලන්න. දල්ලලා ඔබ සාමාන්‍ය පරිදි පන්සිල් සමාදන් වෙලා ඊට පස්සේ ඔබ අර මෛත්‍රී භාවනාව, මම හැමදාම කියන මෛත්‍රී භාවනාව කරලා බෝධි පූජාවට අදාළ ඒ ගාථාවල් ටික කියලා ඊට පස්සේ බොජ්ජංග පිට තුන් වරක් කියලා අන්තිමට නැවත වරක් ඔබ අර පෑන් දෝවණය කරනවා නම් බෝධිය ඒ කටයුතු කරලා අන්තිමට ආය මෛත්‍රී භාවනාව කරලා ඊට පස්සේ ඔබ දෙවියන්ට පින් දෙන්න ඕන, විෂ්ණු දෙවියන්ට. විෂ්ණු දෙවියන්ට පින් දෙන්න. මොකද මේ විෂ්ණු දෙවියෝ තමයි මේ සෙනසුරුගේ අපලකාරී තත්ත්වයන් වලට ඉතා සුවිශේෂීම තත්ත්වයන් තුළ බාරහාර වෙන්නේ අපේ සාමාන්‍යයෙන් සම්ප්‍රදාය තුළ. ඉතින් එහෙනම් විෂ්ණු දෙවියන්ට පින් දෙන්න. ඒ වගේම විෂ්ණු දෙවියන්ට ඔබ බාරහාර වෙන්න, සෙත්කා විසජ්ජයනය කරන්න, පුද පූජා පවත්වන්න මේ කාල සීමා තුළ පුළුවන් නම් ඒ තුළ යහපත ළඟා කරගන්න හැකියාව පවතිනවා. ඉතින් අර මම හැමදාම ගොඩාදුරට කියනවා විෂ්ණු දෙවියන්ට සෙනසුරා රාත්‍රියේ 12යි 5ට පහනක් දැල්ලන්න පුළුවන් නම් එළෙඟ තෙල් වලින් පොල් තෙල් කලවම් කරලා හරි ගමන් නැහැ. නිල් මල් ටිකක් පූජා කරලා ඔබ බුදු පහන තියෙන තැනම විෂ්ණු දෙවියන්ගේ රූප අවශ්‍ය නැහැ. ඔබ අන්‍යාගමකින් නම් ඒ ඔබ යම්කිසි පිරිසුදු තැනක ඒක කරන්න. ඔය රාත්‍රී 12යි 5 ගනේ අදහස් කරන්නේ මේ සෙනසුරාදා රාත්‍රී කියන්නේ ඉරිද එළි වෙන ඉරිද අලුයම. සමහරු ඕක පටලගෙන සිකුරාදා එළි වෙද්දී සෙනසුරාදා 12යි 5 කියන්නේ ඒකනේ අලුයම 12යි 5නේ. අපේ සිංහල ක්‍රමය තුළ දවසක් කියලා ගන්නේ මේ දවස සූර්ය උදා වෙනකන් ලබන අනිත් දවස සූර්ය උදා වෙනකන් තියෙන පැය 24නේ. අන්න ඒක නිසා සෙනසුරාදා කිව්වහම ඉරිදා අලුයම සූර්ය උදා වෙන තෙක්ම සෙනසුරා දවස තමයි පවතින. එහෙනම් සෙනසුරා රාත්‍රියේ 12යි 5 කියන්නේ සිංහල ක්‍රමවේදය තුළ ඉරිදා අලුයම 12යි 5ට. එහෙනම් ඒ දල්ලලා ඒ කියන කන්න ලව් කියලා විෂ්ණු දෙවියන්ට ඔබ බාරහාර නිතර විෂ්ණු දෙවියන් සිහි කරන්න. ගැටලුවක් වෙන හැමදේම ඔබ යහපත් කලක්‍රියාවක් කරපු ලැම. මොකද මේ කාලේ සෙනසුරු ග්‍රහය කියන තැන්වලදී අර කෙටි පොඩි පුණ්‍ය කර්මවත් මහා පුණ්‍ය කර්ම. ඒක නිසා ඔය අසරණ අයට උදව් පදව් කිරීම ඒවා කිසි දෙයක් ඔබට මේ යහපත වෙන්න ඔබේ අපල දුර වෙන්න කියලා හිතලා නෙමෙයි. ඔබ ඒ දේ කරන්න. ඒ දේ කිරීම තුළ ඒ කිරීමෙන් පස්සෙ ඔබ විෂ්ණු දෙවියන් සිහිපත් කරනවා නම් ඒ පින විෂ්ණු දෙවියන්ට පින් අනුමෝදන් කරනවා නම් මෙන්න මේ තත්ත්වයන් තුළ ඔබට ඒ තියෙන අර පුංචි පුංචි අපලකාරී තත්ත්වයන් වෙනස් කරගෙන ජීවිතය යහපත ළඟා කරගන්න පුළුවන්. ඉතින් ওই තත්ත්වයන් තුළ ඊටා සුවිශේෂී යහපතක් අර දෙවියන් අදහන අයට වැදගත් වෙනවා. නැත්තම් බෝධි දෙවියන් අදහන නැත්තම් බෝධි පූජාව පමණක් කිරීම ප්‍රමාණවත්. ඒ දේවල් තුළ බෝධි පූජා පවත්වලා ඒ මෛත්‍රී භාවනාව කරන්න පුළුවන් හැම වෙලෙම තමන්ගේ ආගම දහමට අනුව කටයුතු. මොකද සෙනසුරු කියන්නේ අර අපල ඇති කරන ග්‍රහයක් කියලා ප්‍රකට වුණාට ඔය කාටද අපල ඇති කරන්නේ? යහපත් අයට සෙනසුරු කවදක්වත් ගැටලු මතු කරන්නේ. ඔබට සෙනසුරු කාල සීමා තුළ මොකක් හරි ගැටලුවක් තියෙනවා, ඔබේ ඔබට නොපෙනෙන හෝ යම්කිසි අයහපත් දෙයක් තියෙනවා, ඔබ ඒ ජීවිතේ පරිවර්තනයක් කරගන්න. එතකොට ආගම දහමට යොමු වීම තුළ අධ්‍යාත්මය දියුණුව තුළ ඔබ යහපතට යොමු වෙන්නේ. නිකන් සංකේතාත්මකව ලෝකෙට පේන දෝත් මුදුන් දීම වැඳගෙන ආගම් වලට ගිහිලා වැඩ කරලා නෙමෙයි. ඔබ අධ්‍යාත්මික ඔබ මනස තුළින් අධ්‍යාත්මික යොමු වෙන ආගම දහමට. එතකොට ඉබේම ඔබ තුළ දැහැමිදේ නිවැරදිදේ ක්‍රියාත්මක වෙන්න, හරිදේ කරන්න ක්‍රියාත්මක වෙන්න පෙළඹෙනවා. වගේම අයහපත ඔබට නොදැනීම ඔබ කෙරෙන් බැහැර වෙනවා. ඒ දේවල් වලින් ඔබ ඈත් වෙනවා. ඔබ තුළ ඔබට නොදැනෙන අයහපතත් දුරු කරගන්න අවකාශය වෙනවා. අනේ ඒකයි ඔය අධ්‍යාත්මික ජීවිතය එහෙම නැත්නම් ආගම දහමට යොමු වීම තුළ තියෙන විද්‍යාත්මක පසුබිම. මොකද අපේ ආගම දහම කියන්නේ හැම වෙලෙම යහපතනේ. යහපත් දේ හිතෙන්ද යහපත් දේ ඔලුවට එන්න එන්න ඔබ යහපත් වෙනවා. ඒක සාමාන්‍ය මනෝවිද්‍යාව තුළ තියෙන කාරණාවක්. ඒකයි යම් කිසි ආකාර අපේ දෙවියෝ ඉන්නවද, අවය ආගම් ඇත්තද, අපි නම් ආගම් අදහන්නේ එහෙම හිතන්න අවශ්‍ය නැහැ. ඒ දේවල් තුළ තියෙන්නේ අපිට මානසික එක පැත්තෙන් කතාවත් උත්තේජනය. අන්න ඒ දේ තුළ ධනාත්මක භාවය අපිට ජීවිතේ ළඟා කරන්න. ඉතින් ওই දේ කරන්න උත්සාහ කරන්න. ඒ වගේම විශේෂයි මේ කාල පරිච්ඡේදය තුළ අසනීපකාරී තත්ත්වයන් සෞඛ්‍යමය ගැටලු තියෙන අයට මේ කියන දේ විශේෂයි. හැබැයි අනිත් අයත් කරා කියලා ගැටලු නැහැ. මොකද නිරෝගී භාවය කියන්නේ අපේ ශරීරය තුළ ක්‍රියාත්මක වෙන දේවල් අපි දන්නේ නැහැ. අපිට නිරෝගී වෙන්න උනත් මේ දේ වැදගත්. මෙන්න මේ කියන ඖෂධ වර්ග ටික පුළුවන් නම් හොයාගන්න උත්සාහ කරන්නකෝ. තියෙනවා සිංහල බෙහෙත්තල විසල්වල. එහෙනම් පැහැදිලිව ලියාගන්න. කළුතල අංජන, ඒ වගේම ලොත්සුඹුල, බැවිල, පොරි, සතකුප්ප. කළුතල අංජන, ලොත්සුඹුල, බැවිල, පොරි, සතකුප්ප කියන ඖෂධ වර්ග ටික අරගෙන ඔබ සාමාන්‍ය සෙනසුරාදා දවසක අලුයම ඇහැරිලා මේක සාමාන්‍ය පැය කීපයක් ලොකු භාජනයේ වතුර දාලා මේ ඖෂධ ප්‍රමාණවත් අන්දමින් දාලා
කකාරනවා කියන්න අපි ටිකක් ගොඩක් රස්නෙන් මේක තම්බනවා කියන්න තම්බලා ඒ වතුර නාන්න. ඔබට නෑමට ප්‍රමාණවත් තරම් ටිකක් ලොකු එකක නානන හොඳකර වතුර කලවම් කරන්න යන්න ඕනේ. මේවා හරි සුවඳවත් එකද සබන් ගන්න අවශ්‍ය නැහැ. අන්න ඒ ඖෂධ ස්නානේ පුළුවන් නම් මාසෙකට දෙපාරක් පුළුවන් නම් සතිපතා කරන්න ගැටලුවක් නැහැ. මොකද මේ දේ තුළ සෑහෙන දේවල් තියෙනවා. මොකද්ද අනිත් එක මේ ඖෂධ මේ තත්ත්වයන් තුළ රෝගී තත්ත්වයන් වලට විසඳුම ලැබෙනවා. තව පැත්තකින් ඔබට ඔබගේ රූපශ්‍රීය වර්ධනයට එක පැත්තකින් ඔබ ලස්සනනේ ගොඩක් අය ආසනේ ලස්සනට ඉන්න ලස්සනනේ වර්ධන්නේ මේ. මොකද ලස්සනට වීම තුලත් මානසික උත්තේජනයක් තියෙනවා. මම ඔබට කියලා දෙනවා ඔබ ඔබ තුල ඔබේ ලස්සන දකින දකින් ඔබ ධනාත්මක වෙනවා. එතකොට ඒ අසුභකාරී දේවල් අඩු වෙනවා. ඒක මනෝවිද්‍යාඥයන් පවා ඒක අනුමත කරලා තියෙන දේ. ඒ නිසා ලස්සන වේදේ වේදගත දෙන්න මේ 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 ඖෂධ ස්නානේ දිනපතාම කරන්න ඇත්තෙන් දෙපා ලොකු වියදමක් යයි. හැකිනම් ගැටලුකුත් නැ දිනපතා නෙමෙයි. ඉතින් සාමාන්‍යයෙන් උපරිම කරන කෙනෙකුට සතියේ දෙතුන් වතාවක් කරන්න කමන්නේ නැත්නම් සති දෙකකට සැරයක් හරි කමන්නේ. මේ දේ තුල ඔබට අර අසනීපකාරී තත්ත්වයන් වල මිදීම වගේම අර ඔබට රූපශ්‍රී වර්ධන වීම ඕරයක ධනාත්මක වෙන්න බලපාන කාරණා සිද්ධ වෙනවා. ඒ නිසා ඔය දේ අනිවාර්යයෙන්ම කරන්න උත්සාහ කරන්න. ඔය වගේ තැන් තුල ඔබට ලොකු වෙනසක් ඇති කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේම ටිකක් සුවිශේෂී මන්ත්‍රයක් මම ඔබට දැන් තිරේ දිස්සේ වචන ඒ ශබ්ද කරන ආකාරයත් කියන්න. ඒක හැකින උදෑසන අවදි වුණ ගම අර අපි හැමදාම අහන මෝරපිරිත සූරපිරිත චන්දපිරිත කන්දපිරිත සත්බුදු වන්දනාව ඒ කියන පිරිත් ශ්‍රවණය කරලා මේ කියන මන්ත්‍රය ඔබ මෛත්‍රී භාවනාත් කරලා මේ කියන මන්ත්‍රය 21 වතාවක් කටපාඩමින් මේ කෙටි මන්ත්‍රය කටපාඩමින් කියන්න පුරුදු වෙන්න. උදේ එහෙමයි රාත්‍රී නිින්දට පෙරත් ඒ විදිහටම කරන්න. ඒ දේ තුල ඉතා ප්‍රබල ධනාත්මක භාවයක් ඔබේ ඕරායකට ලැබෙනවා. වගේම මේ සෙනසුරු ග්‍රහය තුලින් එන අසුභකාරී දේ විදිලා සෙනසුරුගෙන් යහපත් දේ ඔබට ළඟා කරගන්න හැකියාව පාදනවා. නිසා මෙන්න මේ තීරයේ දිස්සන මේ මන්ත්‍රය ඔබ අනිවාර්යයෙන්ම උච්චාරණය කරන විදිහ මම කියන්න. ඒ විදිහට කීප වතාවක් 21 වතාවක් දිනපතා උදේහවා කියන උත්සාහ දරන්න මේ දේ තුළ යහපත ළඟා කර හැකි. ඒ මන්ත්‍රය වෙන්නේ ඕම් නීලංජන සමාභාෂම් රවිපුත්‍රම් යමාග්‍රජම් ඡායා මර්තණ්ඩ සම්භූතම් තම් නමාමි ශනීශ්චරම්. ඉතා කෙටි මන්ත්‍රයක්. ඉතින් ඕක ඔබ උච්චාරණය කිරීම තුළ දිනකට උදේ 21යි රාත්‍රී 21යි ඔය ශනිගේ අපල තුළ තියෙන දේවල්. මේක මේ මොකද්ද මේ කියන්නේ මන්ත්‍ර කියන්නේ මොකද්ද මේ මන්ත්‍ර කියන දේ මේ යම්කිසි ආකාරයකින් මේ ඝන මත පිහිටලා ගායනා කිරීම තුළ වෙන්නේ ඔබගේ ඕරයක ධනාත්මක වීම. මොකද ධනාත්මක දේදී ඍණාත්මක දේවල් අහෝසි වෙනවා. අන්න ඕකයි විය යුත්තේ. නැත්තම් මේකේ ඇතුළේ තියෙන গুপ্তකාරී දේවල්ත් ඒ දේවල් සෙවීමත් අවශ්‍ය වෙන්නේ. මේ හැම දෙය තුළම තියෙන ධනාත්මක භාවය. ඒකයි මේකේ තියෙන වැදගත්කම. ඒ වගේම කිතුණු කතෝලිකාය විශේෂයි මේ කාල පරිච්ඡේදයන් තුළ අනිවාර්යම සෙනසුරාදා දවසට රාත්‍රී 11 12 අතර හැකිනම් ශුද්ධෝපය ගත කරන්න. ශුද්ධෝපය භාවනාත්මකව ගත කරන්න. ඒ දේ තුළ ඒ කාරණා ඉස්ස සිද්ධ කරන්න. අනිත් පැත්තෙන් මහා සන්තියාගු මුනිතුමාට බාරහාර පුද පූජා කරන්න. බාරහාර වෙන්න මැදිහත්කාරකම ඉල්ලන්න ඔබ වෙනුවෙන් ඔන්න මහා සන්තියාගු මුනිතුමාට බාරයක් වෙනවනම් අන්න මේ කාලේ ඉතා යහපත් ඔබගේ ඒ තියෙන තත්ත්වයන් තුළ ඒ කටයුතු කරන්න. ඉතින් ওই තත්ත්වයන් කරා යන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම වරද්දන්න නැතුව සිකුරාදා දවස්වලට දිවස ප්‍රසද වන්දනාව සහ දිව හෘදේ ප්‍රාර්ථනාව කියන්න නිතර කටපාඩමින් ඔබ තියාගන්න ගල්ලෙනේ යාඥාව. හැම ගැටලුවක් ඇති වෙන යහපතක් ඇති වෙන ඔබට යම්කිසි ප්‍රශ්නයකට උත්තරයක් නැති වෙන හැම වෙලෙම මුලින්ම ඔය ශ්‍රී ගල්ලෙනේ යාඥාව සිහි ගන්නවන්න. ඒ තුළ ඔබට ඒ අවශ්‍ය කරන දේ ඒ නිසි ලෙසම සිද්ධ වේවි. ඉතින් මේ තත්ත්වයන් තුළ තමයි මේ සෙනසුරු මහා ලොකු දේවල් නෙමෙයි මේ සෙනසුරු බිය විය යුතුනේ. ඔය බය කරන තරම් සෙනසුරු ඔය ඒ තරම් බය විය යුතුනේ. අපි හරි විදිහට යනවනේ සෙනසුරු ගිල ගන්නවා මේ ලග්න ලැබන අවුරුද්දේ. ඔය කතා කියයි කලබල වෙන්න එපා. ඒ වෙලාවට මොකද්ද කරන්න ඕනේ කියන දේ මම ඔබට කියනවා. ඔබට ගමන යන්න හැකියාව දෙනවා. කිසිම දෙයකට ගිහින් සෙනසුරු ඒ රස්තක ඔබ විහිං දා ගන්න එපා. ඔය කතා අහලා බය වෙලා ගිහිල්ලා ණය වෙලා ලක්ෂ ගණන් පුදලා අර ශාන්ති කර්මයේ මේ ශාන්ති කර්මයේ අර යන්ත්‍රය පළඳන්න මේ යන්ත්‍රය පළඳන්න මෙහෙමයි. ඒ අත්‍යවශ්‍ය කාරණා තියෙනවා. හැබැයි අපේ රටේ ගොඩක් ඕවා කරන්නේ බොරු. ඒක නිසා බොරුවට ගිහින් විහිං ඒ රස්තකේ දා ගන්න නැතුව ඔබ මේ කියන දේවල් කරලා බලන්න ඉස්සල් මේ දේවල් තුළ ඔබට අනිවාර්යයෙන්ම උත්තර ලැබෙනවා ලැබෙනවම. ඒවට වියදම් යන්නේ වියදම් යන්නේ ඒකට තියෙන ඖෂධ වර්ග ගන්න පහන් බලන්න යන්තාග්‍රට වියදමක් යනවා. නමුත් අර ලක්ෂ ගණන් වියදම් වෙන්නේ මේ දේ කරලා බලන්න. පුළුවන් නම් අර බෝධි පූජාව දින හතක් සෙනසුරාදා හතක් කරලා බලන්න. ඊට පස්සේ ප්‍රතිඵල ඔබම කමෙන්ට් එකක් දාලා යන්නකො මේ වීඩියෝට ඇවිල්ලා. ඉතින් ඒ නිසා
ඒ දේවල් තුළ යන්ද හැමදේටම අර හැබැයි ඉතින් වරුවෙන් දෙකෙන් ප්‍රතිඵල දෙනවා කිව්වට මේ වල එහෙම නැහැ. පියවරෙන් පියවර තමයි ටික ටික තමයි ඒ දේවල් හරියන්නේ. ඔය වරුවෙන් දෙකෙන් තුනෙන් ප්‍රතිඵල දෙනවා කියපුවා එහෙම ප්‍රතිඵල දුන්නද කියන එක ලකු ගැටලුවක් තියෙනවා. ඒ නිසා ඒව ගැන හිතන්න එපා. ඔබ ඔබ ගැන විශ්වාස කරගෙන ඔබ ධනාත්මක ගමනක් යන්න. එතකොට ඔබ හරි කෙනෙක් නම් ඔබ නිවැරදි කරන කෙනෙක් නම් කවදාකවත් කිසිම ග්‍රහයකින් අපලයක් ඔබට එන්නේ නැහැ. ඒ මොකද හේතුව ඔබ ප්‍රතිපත්තිමය කටයුතු කරද්දී අනිවාර්යෙන් ඔබේ තුලින් යහපත් දේ සිද්ධ වෙනවා. ඒ යහපත් දේ තුළ ඔබට කුසල් වර්ධනවා. කුසල් වඩද්දි වඩද්දි අකුසල් කර්ම යටපත් වෙනවා. ඒකයි වී යුක්ති. අර මං කිව්වේ ඉඳලා හිටලා ඉතින් වැස්ස කුඩේ ඉහෙලා යද්දි චුට්ටක් තෙමෙන්න පුළුවන්. එහෙම කියලා මට බයින්න එපා. අර 100%ක් ඔබේ අපල උපද්‍රව නැතේ නැහැ. ලොකු ප්‍රශ්නයක් ඇති වෙනදී සුළු විදිහට විසඳෙන්න පුළුවන්. ඒකදී ඔබ හැසිරීම රටාව එක තමයි වෙනස් වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ හැමදේම බුද්ධිමත්ම තේරුම් අර මොකද්ද මේ කියන විද්‍යාත්මක දේ කියලා තේරුම් අර බොරුකාරෙන්ට අසු නොවි ඒ රාශක විහිං දාගන්න නැතුව මේ ජීවිතය ඉදිරියට යන්න. අනිවාර්යයෙන්ම මාර්තු මාස 29 වෙනිදා වෙද්දි කුම්භ රාශිය මීන රාශිය යන සෙනසුරු ග්‍රහයාගේ ගැන වීඩියෝ එකක් කරනවා. ඒ කාලට කවටද ඒ රාශක එන්නේ, ඒ වලින් ගැලවෙන්නේ කොහොමද කියලා වෙනම වීඩියෝ එකක් කරනවා. කාලවල වියදු නැහැ. ඔබ මේ ගමන ධනාත්මකව මේ කියන විදිහට යන්න. ඔබට ජයග්‍රහණ ස්ථිරයි අනිවාර්යයෙන්ම. ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.